කතෘ අයිතිය සමීරජේ. දැන් දවස් තුනක් වුණා මම්මගේ ජීවිතයට දැකලා නැති අය අපේ ගෙදර වත්ත පෙරිලා. අනේ ඒ හැම කෙනෙක්ගෙම මූණට මම එබිල බැලුවා. ඔයාලා මං ගැන කතා වෙනවා, දුක් වෙනවා. මමත් ඒකට ටිකක් එකතු කරන්න කට ඇරියත් ඔයාලා ඇහුනේ නෑ වගේ ඉද්දි දුක හිතුණා. මට ගේ ඇතුලේ ඉන්න බෑ. මගේ රත්තරන් අම්මගේ අඳෝනාව තවත් ඉවසගෙන ඒකයි ටිකකට එළියට ආවේ. මගේ එකා වැරදිනම් ඇයි පුතේ රිදෙන්න ගහලා, ඒත් මදිනම් අතක් පයක් කඩලා හරි මට මගේ කොල්ල නොදුන්නේ. ඇඳක පුටුවක ඔත්පල වෙලා හරි මට මගේ සුදු මහත්තයාගේ මූණ බලන් ඉන්න වාසනාව පින නැති වුණාද දෙයියනේ? අද පන්ති නේද සුදු මහත්තයා? නැගිටින්න දැන් හොඳටම පරක්කු වෙලා. අනේ ඒ විලාපේ දෝන් කාරය ඔයාලටත් ඇහෙනවද නැන්දෙ මාමේ? එදා උදේ සුදු මහත්තයා පන්ති කාඩ් එක අද ගන්න ඕන නේද? අන්න තාත්තා මේසෙ උඩින් සල්ලි තියලා හන්දියට ගියා. කෝ ඔය යන්නද හදන්නේ? මොකද අද වැන්දට මූණින් බින්නේ නැත්තේ? කඩ චෝරු වලට සල්ලිනේ. මෙන්න මේ 200 තාත්තගේ කමිස සාක්කුවෙන්, ඕකත් ගත්තේ මං. පාර දිගේ ඇවිත් හන්දියට හැරෙද්දිම තාත්තා පයින් එනවා. මං බොරුළු පාරම දන ගහලා වඳින්දී කවදාවත් හරියට මූණක් බලලා කතා නොකරන තාත්තා. සුදු මහත්තයා ඔය ඇඳුම කිලිටි වෙනවා. ඔය දනිස් තුවාල වෙයි පොඩි පුතේ ගල් කැටවලට. කවදාවත් ඉතුරු නොදෙන කොන්දොස්තරගේ රුපියල ලැබුණා වගේ මගේ පපුව ඇවිලිලා ගියා ඒ වචන ටිකට. පන්තිය ගාවට යද්දිම සිතිජ තව යාළුවෝ දෙන්නෙක් එක්ක ඇවිත් කතා කරන්නත් කලින් ගහන්න ගත්ත මටයි තව යාළුවෙක්ටයි. සිතිජ අකඩයක් වගේ එකකින් මට ගහන්න ගද්දී මං කොහොම හරි ඒක අල්ලගන්න උත්සාහ කරා. ඒක අල්ලන සැරයක් ගානේ අත පලාගෙන යනවා වගේ දැනුණා. එතකොටයි මට තේරුණේ ඒක පිහියක් කියලා. අනේ එක පාරක් මගේ පපුව හරියට වැදුනා. මට අතින් අල්ලන්න බැරි වුණා අත පණ නැති වෙලා. රත්තුන උල් යකඩයක් මස් සිඳගෙන ඊතලයක වේගෙන් යනවා වගේ දැනුණා අයියේ. පපුව හිර වුණා. මම ටිකක් දුරට දිව්වා නැන්දේ මාමේ කියාගෙන. අනේ මගේ බාට පැටලුණානේ. මගෙම වෙලාව තමා. හැරිලා බලද්දි ආයිමත් මගේ යාළුවා සිතිජ ළඟට ඇවිත් එයා ආයෙත් පාරක් මට ඒ පිහියෙන් ඇන්නා. අයියේ ඒක නම් කියන්නත් අමාරුයි. ගොඩක් වේදනාවෙන් මං කෑ ගැහුවා. හරියටම පපුව මැද්දට ඒක වැදුනේ. මට මාව අමුවෙන් පිච්චෙනා වගේ දැනුනේ. හැමදේම උඩු යටිකරු වෙලා පේන්න ගත්තා. පාර අයිනෙම මාව වැටුණා. අගලට වැටේ කියලා මං පරිස්සමින් පාරෙම වැටුණා. අතක් පයක් හැඩුනොත් කානුවේ වැටිලා. අනේ මගේ නොතේරුම තමයි අයියේ. මැරෙන්න හිතන් ආව ගමනක් නෙමෙයිනේ. අනික මං මැරේ කියලා හිතුනේ නෑ. එහෙම වැටෙද්දිත් තව දෙපාරක්ම මට අනිනවා වගේ දැනුණා. ඒත් මට එච්චර සිහියක් තිබුණේ නෑ මාමේ. නැන්දි මාමේ, අයියේ අක්කි මන් තරහ නැහැ. ඒ වෙලාවේ ඔයාලට මං වෙනුවෙන් මැදිහත් වෙන්න බැරි වුණ එකට. තමන්ගේ ප්‍රශ්නත් තමන්ට විසඳගන්න බැරි සමාජයක අහක යන කුණු වලට අත දාන්න ඔයාලා වගේම මමත් ආසකිනෙක් නෙමෙයි. ඒත් ඇයි මට මෙහෙම කරේ අයියේ එයාලා? ඔයාලා වටවෙද්දිත් මම්මගේ හුස්ම අතහැරලා මගේ සුදු අම්මගේ මූණ බලන්න එන ගමන් මාමේ. අන්න මාව එළියටත් ගන්නවා. පාංශ කුල දෙන ලෑස්ති වෙන්නේ. මට මාව දකිද්දි හිත පෙරනවා. මං අද හරි ලස්සනයි නේද අයියේ? ලබන සතියේ යාළු මනාලයට යන්න මහපු ඇඳුම ඒක. මම යන්නම් අයියේ. තව වැඩි වෙලාවක් මට නැහැ. යන්න කලින් අම්මා තාත්තා ගාවට එක පාරක් ගිහින්. අනේ මගේ තාත්තා ඇස්වලින් පිටකරගන්න බැරි කඳුළුත් එක්ක ඒ ඇස් හොඳටම ඉදිමිලා හෙම්බත් වෙලා. අපේ තාත්තා දියවැඩියා රෝගියෙක් අයියේ. අම්මා එක නිතර කියනවා මට ඇහෙනවා, නෝනා මගේ කාලය අදහෙට ඉවර වෙලා යයි. ඒත් අපේ සුදු මහත්තයා දවසක මං වගේ ගොඩක් අය සනීප කරයි. එදාට ඉන්න තැනකට මට ඒ පිනම ඇති. මම දන ගහලා අන්තිම පාරට ඒ රත්තරන් කකුල් වැන්දා. ඒ මූණට එබිලා වැටෙන කඳුළු කැට අත් දෙකෙන්ම පිහ දැම්මා. තාත්තේ සුදු මහත්තයා ගිහින් එන්නම්. එයාට ඇහෙන්න පේන්නේ නෑ මාමේ. අම්මා ගාවට නම් ලං වෙන්න ගොඩාක් අමාරුයි. නෑදෑයෝ හැමෝම වට වෙලා. පව් අහිංසකි. සැරින් සැරේට සිහිය එනවා යනවා. ඒ විලාප මැද්දේ කකුල් දෙක ගාවට මං පහත් වුණා. මගේ රත්තරන් අම්මේ මං ගිහින් එන්නම්. මූණ ඇති තරම් ඉඹල මම කියනවා. එයාට ඒවා දැනුනේ නෑ නැන්දේ. මගේ රත්තරන් අම්මේ තාත්තේ ඔයාලගේ සුදු මහත්තයාට මේ වැට මායිමෙන් යන්න වෙලාව ඇවිදින්. මේ සසරෙන් ඔයාලගින් යන්නම යන්නත් වෙලාව ඇවිදින්. මං ඉල්ලුවා, පැතුවා, ප්‍රාර්ථනා කරා මතු ආත්ම පුරාවට ඔබව සුදු මහත්තයා වෙලා ඉපදෙන්න කියලා අම්මේ තාත්තේ.
ඔයාල තාමත් අපි සබස්ක්‍රයිබ් කරලා නැත්නම් පහත බටනෙන් ක්ලික් කරලා දැම්ම සබස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම පහත සින්නුව ක්ලික් කරලා අලුතින් අප්ලෝඩ් වෙන අපේ වීඩියෝ එවෙලෙම බලා ගන්නත් පුළුවන්.